සංස්කාරේ වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ පින්වතුන් හැම දෙනාම සූදානම් වන්නේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනුව මේ ලෝකයට පහළ වුණ අපගේ ධර්ම ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අද දින අසිරිමත් දම්සක මෙම ධර්ම දේශනාවේ මූලික දායකත්වයේ දරන්නේ දඹුල්ල කපුවත්තේ පදිංචි පින්වත් අනුලා වික්‍රමසිංහ ගුරු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පරලෝ සැපත් E.M. මැණික්හාමි මෑණියන්ට සහ W.M. අප්පුහාමි පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ ධර්මදේශනා පින්කම මේ පින්වතුන් විසින් සිදු කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දානයන් පරදවලා ජය ගන්නවා කිව්වා ධර්ම දානය. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම අද සතුටු වෙන්න ඕන. මේ පින්වතුන් ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ පුරාම විසිරී පැතිරී සිටින මේ ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන විශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙන්න මේ පින්වතුන්ට අවස්ථාව උදා වුණා. ඉතින් ඒ ගැන හිතලා හැමදෙනාම සතුටු වෙන්න ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කළා. උන්වහන්සේ ධර්මයේ ලෝකයට දේශනා කරද්දී බොහෝ මිනිසුන්, බොහෝ දෙවිවරු ඒ ධර්මය අවබෝධ කරගත්තා. පින්වතුනි, මේ ධර්මය අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ පැන නැගුණේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ. දැන් බලන්න, දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්තර කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. මොකක්ද ඒ රහතන් වහන්සේගේ නම? උත්තර. මේ උත්තර කියන රහතන් වහන්සේ ළඟට දවසක් ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණුණා. පැමිණිලා වන්දනා කරලා පැත්තකින් හිටගෙන ඒ උත්තර මහරහතන් වහන්සේගෙන් මේ තෘෂ්ණාව ගැන ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඒ රහතන් වහන්සේ ලස්සනට පිළිතුරු දුන්නා. ඒ රහතන් වහන්සේ මොනතරම් ලස්සනට පිළිතුරු දුන්නද කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ හිත ගොඩාක් පැහැදුනා. පැහැදිලා මේ සක්‍ර දේවේන්ද්‍රයා මේ උත්තර මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔය කියපු ධර්මය ඔබ වහන්සේගේ ධර්මයක්ද? ඔබ වහන්සේගේ දෙයක්ද? එතකොට ඒ රහතන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. කියනවා, පින්වත් දේවේන්ද්‍රය, විශාල ධාන්‍ය කන්දක් තියෙනවා කියලා හිතන්න. අපි හිතමු හාල් ගොඩ ගහලා හාල් කන්දක් තියෙනවා. දේවේන්ද්‍රය, මිනිස්සු ගම්මානයක මිනිස්සු තමන් ළඟ තියෙන භාජන අරගෙන අර ධාන්‍ය කන්ද ළඟට යනවා. ගිහිල්ලා තමන්ගේ භාජන වලට ඒ ධාන්‍ය කන්දෙන් ධාන්‍ය පුරව ගන්නවා. පුරවගෙන තමන්ගේ නිවෙස් කරා අරගෙන එනවා. ඉතින් මේ විදිහට එක්තරා පුද්ගලයෙක් ධාන්‍ය කන්ද ළඟට ගිහිල්ලා තමන්ගේ භාජනයේට ධාන්‍ය පුරවගෙන ආපසු අරගෙන එද්දී අතරමඟදී කෙනෙක් මුණ ගැහිලා ඒ පුද්ගලයාගෙන් අහනවා, පින්වත, ඔබ ඔය ධාන්‍ය ගත්තේ කොහෙන්ද? ඔබ වගා කරපු දෙයක්ද? එතකොට මේ ධාන්‍ය ලබාගත් පුද්ගලයා කියනවලු, යාළුවා, අන්න අසවල් තැන විශාල ධාන්‍ය කන්දක් තියෙනවා. මං මේ ධාන්‍ය කන්දෙන් තමයි මේ භාජනයේට මේ ධාන්‍ය ටික අරගෙන ආවේ කියලා තමන් ධාන්‍ය ගත්ත ඒ ධාන්‍ය කන්ද පෙන්නනවා කියනවා. ඉතින් මේ උත්තර මහරහතන් වහන්සේ කියනවා සක්‍ර දේවේන්ද්‍රයාට, දේවේන්ද්‍රය, ආන්නේ වගේ මේ ලෝකේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද, ඒ කියන්නේ මේ ලෝකේ යම්තාක් යහපත් වචන ඇද්ද, ඒ සියල්ල ගෞතම බුදුරජාණන් වහන්සේගේ කියනවා. උන්වහන්සේගේ හදවතේ තමයි කියනවා මේ ධර්මයේ පැන නැගුණේ. උන්වහන්සේ තමයි මේ ධර්මයේ හොයාගත්තේ. උන්වහන්සේ තමයි මේ ධර්මයේ අයිතිකාරයා, ධර්ම ස්වාමී. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය, දේශනා කරපු ධර්මය අපි කරන්නේ උපුටා දක්වන එක විතරයි කියනවා. ඒ නිසා මේ ධර්මයේ සැබෑ අයිතිකාරයා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට පින්වතුනි, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා අවසන් වුණාට පස්සේ ඔබේ හිත පහදින්න ඕනි කාටද? ඒ ධර්මයේ මුලින්ම අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරපු බුදුරජාණන් වහන්සේට. මොකද ධර්ම දේශනාව කරන ස්වාමින් වහන්සේ කරන්නේ බුද්ධ වචනේ උපුටා දක්වන එක පමණයි. එතකොට ඒ බුද්ධ වචනේ උපුටා දක්වුවාට පස්සේ ඒ බුද්ධ වචනේ ශ්‍රවණය කරපු කෙනාගේ හිතේ ඒ බුද්ධ වචනේ කෙරෙහි යම් පැහැදීමක් ඇති වෙනවා නම් ඒ පැහැදීම ඇතිවිය යුත්තේ මුලින් මේ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන. ඒ නිසා මේ ධර්ම දේශනාව අවසානයේ ඔබ සිත පහදවා ගත යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. උන්වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන්ම විස්මයජනකයි. උන්වහන්සේගේ අවබෝධය ඒකාන්තයෙන්ම අද්භූතයි කියලා ඔබ බුදුරජාණන් වහන්සේ ගැනම සිත පහදවා ගන්න ඕන. පින්වතුනි, අද ඔබට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු මුවින්ම දේශනා කරපු පරම පිරිසිදු සූත්‍ර දේශනාවක් කියා දෙනවා. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායට. මොන නිකායටද? අංගුත්තර නිකායට. ඔබ අහලා තියෙනවද අංගුත්තර නිකාය ගැන? අංගුත්තර නිකායේ තියෙනවා පින්වතුනි නිපාත 11ක්. නිපාත කියන්ද 11ක් තියෙනවා. නිපාතය කියන්නේ කොටස කියන එක. අංගුත්තර නිකායේ තියෙනවා ඒකක නිපාතය කියලා කොටසක්. ඒකක නිපාතයේ තියෙන්නේ දහම් කරුණු එක බැගින් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර. ඊළඟට තියෙනවා දුක නිපාතය. දුක නිපාතේ තියෙන්නේ දහම් කරුණු දෙක බැගින් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර. ඊළඟට තියෙනවා තික නිපාතය. තික නිපාතේ තියෙන්නේ දහම් කරුණු තුන බැගින් වදාළ සූත්‍ර දේශනා. ඊළඟට තියෙනවා චතුක්ක නිපාතය. දහම් කරුණු හතර බැගින් වදාළ සූත්‍ර දේශනා. පංචක නිපාතය. දහම් කරුණු පහ බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා. ඔය විදිහට දහම් කරුණු 6 බැගින්, 7 බැගින්, 8 බැගින්, 9 බැගින්, 10 බැගින් 11 දක්වාම මේ අංක පිළිවෙලට දහම් කරුණු ගොනු කරපු කොටසට කියනවා අංගුත්තර නිකාය කියලා. එතකොට නිපාත කීයක් තියෙනවද අංගුත්තර නිකායේ? 11ක් තියෙනවා. එතකොට මේ නිපාත 11ෙම ඒ කියන්නේ අංගුත්තර නිකායෙම බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා 9000 ගානක් තියෙනවා. අංගුත්තර නිකායේ විතරක්. එතකොට මේ සූත්‍ර දේශනා 9000 ගානකින් සමන්විත ඒ අංගුත්තර නිකායේ අද ඔබට කියා දෙන්නේ එක සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේට. ඒ කියන්නේ මේ සූත්‍රයේ කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. කරුණු පහ බැගින් වදාළ කොටසට තමයි මේ සූත්‍රයේ අයිති. මේ සූත්‍ර දේශනාවේ නම සීවතිකා සූත්‍රය. මොකද්ද මේ දේශනාව? සීවතිකා සූත්‍රය. සාමාන්‍යයෙන් pāli භාෂාවෙන් සීවතිකා කියලා කියන්නේ සොහොනට. මොකටද? සොහොනට. දැන් සොහොන කිව්වම සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? දුක. බයක් ඇති වෙනවනේ. සොහොන කියන්නේ මිනිස්සු අකමැති තැනක්. යන්න අකමැති තැනක්. දකින්න අකමැති තැනක්. යන්න අකමැති වුණාට කවදා හරි දවසක යන්න සිද්ධ වෙන තැනක්. මේ සොහොන උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාව තමයි සීවතිකා සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරපු කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ පින්වතුනි සවැත් නුවර ජේතවනාරාමයේ. භික්ෂුන් වහන්සේලා අමතලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. උන්වහන්සේ දේශනා කරනවා පංචමේ භික්කවේ ආදීනවා සීවතිකාය. පින්වත් මහණෙනි, සොහොනක ආදීනව පහක් තියෙනවා. සොහොනක ආදීනව කීයද? පහක් තියෙනවා. දැන් පින්වතුනි, මෙතන සොහොන කිව්වම අද කාලේ තියෙන සොහොන නෙමෙයි. දැන් අද කාලේ නම් කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ වටිනා පෙට්ටියක යාගේ දේහය තැම්පත් කරනවා. තැම්පත් කරලා පෙරහැරකින් තමයි සොහොන දක්වා ගෙනියන්නේ. ඊට පස්සේ සොහොනට ගෙනියලා ලස්සන චිතකයක ආදාහනය කරනවා. එහෙම නැත්නම් පොළවේ වලක් හාරලා තැම්පත් කරනවා. සමහරක් විට සිමෙන්ති වලින් ඒ වල දාපු තැන බැඳලා ලස්සන කැටයමක් දානවා. මල් හිටවනවා. බුද්ධ කාලේ ඉන්දියානු සමාජය අදට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කාලේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ දැන් අද වුණත් ඉන්දියාවේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අපි වගේ දවස් ගණන් තියාගෙන ඉන්නේ නැහැ. අද මැරුණද අදම පිච්චුවා. එතකොට බුද්ධ කාලේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මැරිච්ච දවසේම මොකද කරන්නේ? විශාල වස්ත්‍රයක් අරගෙන ඒ මృత ශරීරය ඔතනවා. ඔතලා කැලේට වීසි කරනවා. මොකද ඒ කාලේ මිනිස්සු තේරුම් අරගෙන හිටියා වැදගත් වෙන්නේ මලකඳ නෙමෙයි. වැදගත් වෙන්නේ ජීවත් වෙලා ඉන්න පුද්ගලයා. මරුණට පස්සේ ඒ මලකඳට ගෞරව කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක වැදගත් නැහැ. ඒ නිසා එකල ජීවත් වුණ අය කෙනෙක් මරුණට පස්සේ මේ මරණයටපත් වෙච්ච දවසේම මృత ශරීරය වනාන්තරයට වීසි කරනවා. එතකොට මේ විදියට මලමිනි එකතු වෙන තැනට තමයි අමු සොහන කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ එහෙම සොහනක් ගැන. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අමු සොහනේ ආදීනව පහක් තියෙනවා. ආදීනව කියද්ද පහක් තියෙනවා. පළවෙනි එක තමයි අසුචි. කියනවා පින්වත් මහණෙනි මේ අමු සොහන කියලා කියන්නේ අපිරිසිදු තැනක්. දැන් මලමිනී ගිහින් දාපුවම සුවඳ හමනවද ඕක? දැන් මලක් පිපුනම මොකද වෙන්නේ? සුවඳ හමනවා. නමුත් මේ මලමිනියක් මේ භූගත කරන්නේ නැතුව ඒ කියන්නේ පොළවේ වලක් කාරල වලලන් නැත්තම් ආදාහනය කරන්නේ නැත්තම් ඒක නිකන් එලිමහනේ තියෙනකොට මොකද වෙන්නේ? දවසෙන් දෙකෙන් කුණු වෙනවා. කුණු වුණාට පස්සේ මේ ඒ හැමතැනම ඕජාව වැగిරෙනවා. සරව කුණුලේ ඒ භූමිය පුරාම ගලාගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අමු සොහන කියලා කියන්නේ පිරිසිදු තැනක් නෙමෙයි. අපිරිසිදු තැනක්. ඇයි මේ අමු සොහනේ හැමතැනම කුණු වෙච්ච ලේ සරව මලමිනියෙන් වැගිරෙන ඕජාව ඒ බිම තැවරිලා තිබෙනවා. කලින් ගෙනත් දාපු මලමිනී වල සමහරක් විට හිස් කබල ඇටකටු ඉතුරු වෙලා තියෙනවා. කෙස් ලොම් වගේ දේවල් පොළොවේ දකින්නට ලැබෙනවා. ඉතින් මේ වගේ ස්වභාවයක් තියෙන නිසා මේ අමු සොහන ඊටාම අපිරිසිදු තැනක්. ඒක තමයි අමු සොහනේ පළවෙනි ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුග්ගන්ධා. අමු සොහනේ තියෙන දෙවෙනි ලක්ෂණය තමයි දුගඳ හමනවා. අපි හිතමු මృత ශරීරයක් ගිහින් දැම්මට පස්සේ කුණු වෙනවා. කුණු වෙන්න මොකද වෙන්නේ? ගඳ ගහන එක වැඩි වෙනවා. එතකොට අමු සොහන කියලා කියන්නේ ස්වභාවයෙන්ම දුර්ගන්ධය හමන තැනක්. නද වුණත් අපි මල ගෙදරකට ගියොත් එහෙම එතන නැද්ද යම්කිසි දුගඳක්? තියෙනවනේ. මොනතරම් මල් වලින් සරසලා තිබුණත් මොනතරම් විසිතුරු දේවල් වලින් මృత ශරීරය අලංකාර කරලා තිබුණත් යම්කිසි දුගඳක් තියෙනවා. එතකොට බලන්න මේ මලමිනියක් කුණු වෙද්දී මොනතරම් ගඳක් හමනව ඇද්ද? දැන් අද අපිට ඒක තේරුම් ගන්න බෑ. නමුත් ඔබට දැනෙලා ඇති සමහරක් විට මේ ගෙදර දොරේ සතෙක් මැරිලා කුණු වුණාම මොනතරම් ගඳද? දැන් අපි ගමු මීයෙක් මරුණාට පස්සේ විශාල ගඳක් දැනෙනවනේ කුණු වෙද්දී. එතකොට මීයා කියලා කියන්නේ බොහොම පුංචි සතෙක්. එතකොට මේ පුංචි සතාගේ ශරීරය උනත් කුණු වුණාට පස්සේ ලොකු ගඳක් පැතිරෙනවා නම් දැන් මනුස්ස ශරීරය කියලා කියන්නේ ලොකුයි. එතකොට මෙවන් විශාල ශරීරයක් කුණු වෙද්දී විශාල දුගඳක් හමාගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අමු සොහනේ තියෙන දෙවෙනි ලක්ෂණය තමයි දුගඳ හමනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සප්පටි භය. අමු සොහනේ තියෙන තුන්වෙනි ලක්ෂණය තමයි අමු සොහන කියලා කියන්නේ බය සහිත තැනක්. ඇත්තද වරුද? ඇත්ත. අපි හිතමු ඔන්න රෑ 12ට විතර සොහන ළඟින් යන්න අවස්ථාවක් එනවා. ඉතිපිසෝ ගාථාව කීකේ තමයි යන්නේ. එහෙම නැත්නම් හිමීට ඇවිදගෙන යනවද දුවනවද? දුවනවා. ඒ මොකද සොහන කියලා කියන්නේ මිනිසුන්ට බිය උපද්දවන තැනක්. බිය උපද්දවන තැනක්. ඒක තමයි මේ සෝනේ තියෙන තුන්වෙනි ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වාලාණං අමනුස්සාණං ආවාසෝ. මේ අමුසොහනේ තියෙන හතරවෙනි ලක්ෂණය තමයි අමුසොහනේ මිනිස්සු වාසය කරන්නේ. මිනිස්සු අමුසොහනක වාසය කරන්නේ. හැබැයි අමනුස්සයෝ දරුණු අමනුස්සයෝ සොහනේ වාසය කරනවා. එතකොට මේ අමුසොහන කියලා කියන්නේ දරුණු අමනුෂ්‍යයෝ වාසය කරන තැනක්. මේක තමයි හතරවෙනි ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස්වෙනි එක බහුනෝ ජනස්ස අරෝදනා. අමුසොහන කියලා කියන්නේ බොහෝ ජනයාගේ වැළපීමට හේතු වෙන තැනක්. දැන් මිනිස්සෙක් සොහනකට ගිහිලා hina වෙනවද? සොහනට යන්නෙත් අඬාගෙන. සොහනෙන් එන්නෙත් අඬාගෙන. සොහනේ ඉන්නෙත් හැඬු කඳුලෙන්. එතකොට සොහන කියලා කියන්නේ මිනිස්සුන්ට වැළපීම ඇති කරන තැනක්. ඒක තමයි පස්වෙනි ලක්ෂණය. ඔබට දැන් මතකද කාරණා පහ? පළවෙනි එක තමයි සොහන කියලා කියන්නේ අපිරිසිදු තැනක්. දෙවෙනි එක දුගඳ හමන තැනක්. තුන්වෙනි එක බය සහිත තැනක්. හතරවෙනි එක දරුණු අමනුෂ්‍යයින් වාසය කරන තැනක්. පස්වෙනි එක බොහෝ ජනයාගේ වැළපීමට හේතු වෙන තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙන්න මේ ලක්ෂණ පහ අමුසොහනක දකින්නට ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලක්ෂණ පහ දේශනා කළා කියනවා මහණෙනි මේ අකුසල් කරන පුද්ගලයා තුලත් ওই ලක්ෂණ පහම තියෙනවා කියනවා. ඒ නිසා අකුසල් කරන පුද්ගලයා උපමා කරන්න පුළුවන් කියනවා අමුසොහනට. මොකටද උපමා කරන්න පුළුවන්? අමුසොහනට. කවුද? අකුසල් කරන පුද්ගලයා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා අකුසල් කරන පුද්ගලයා තුලත් ওই ලක්ෂණ පහම දකින්නට ලැබෙනවා. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ අර කියපු කාරණා පහ මේ අකුසල් කරන පුද්ගලයාට ලස්සනට ගලපනවා. දැන් බුදුරජාණන් වහන්සේ තුල තිබිලා තියෙනවා අසාමාන්‍ය කුසලතාවයක්. උන්වහන්සේට ධර්ම දේශනා කිරීමේදී ලස්සන උපමා වලින් උන්වහන්සේ දහම් කරුණු විස්තර කරනවා. මේ හිම දේශනාවක්. මෙතනදී බුදුරජාණන් වහන්සේ කරන්නේ අකුසල් කරන පුද්ගලයා උපමා කරනවා අමුසොහනට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අසුචිනා කාය කම්මේන සමන්නාගතෝ හෝති. අසුචිනා වචී කම්මේන සමන්නාගතෝ හෝති. අසුචිනා මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. කියන මහණෙනි මේ ලෝකේ කෙනෙක් ජීවත් වෙනවා ඒ කෙනාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. කායික ක්‍රියාව අපිරිසිදුයි කියන්නේ පින්වතුනි අපි හිතමු කෙනෙක් තමන්ගේ කය මුල් කරගෙන තවත් ප්‍රාණියෙකුගේ ජීවිතයක් විනාශ කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතී යෙදෙනවා. ප්‍රාණඝාතී යෙදෙද්දී අන්න කය අපිරිසිදුයි. ඊළඟට තමන්ගේ කය මුල් කරගෙන තමන්ට නොදුන්න දෙයක් සොරසිතින් ගන්නවා. අදත්තා දානේ යෙදෙනවා. එතකොට ඒ සොරකම් කරද්දී කය අපිරිසිදුයි. ඊළඟට තමන්ගේ කය මුල් කරගෙන වැරදි කාමසේවනයේ යෙදෙනවා. එතකොට ඒ කෙනාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. එතකොට යම් කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් කය මුල් කරගෙන සොරකමේ යෙදෙනවා නම් වැරදි කාමසේවනයේ යෙදෙනවා නම් එයාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. එයා කයින් මොනතරම් බාහිරට පිරිසිදුව හිටියත් මොනතරම් හොඳට නාලා මොනතරම් හොඳ ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන හිටියත් ඊටා වටිනා සුවඳ විලවුන් පාවිච්චි කළත් එයා කය මුල් කරගෙන ප්‍රාණඝාතයේ යෙදෙනවා නම් සොරකමේ යෙදෙනවා නම්, වැරදි කාමසේවනයේ යෙදෙනවා නම්, එයාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෙනාගේ වචනයත් අපිරිසිදුයි නම්. ඒ කියන්නේ දැන් අපිට තියෙනෝනේ කතා කරන්න පුළුවන් හැකියාව. එතකොට මේ කතා කරන්න පුළුවන් හැකියාව නිසා කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ වචනේ පාවිච්චි කරලා තව කෙනෙක්ව රවට්ටනවා. ඒකට කියන්නේ බොරු කීම කියලා. එතකොට ඒ බොරුව කියද්දි වචනේ අපිරිසිදුයි. ඊළඟට වචනේ මුල් කරගෙන මේ සමගි වෙලා ඉන්න අය බිඳවනවා. ඒකට කියන්නේ කේලම කියලා. එතකොට ඒ කේලම් කීම තුල වචනය අපිරිසිදුයි. ඊළඟට වචනේ මුල් කරගෙන අනිත් අයට සැර පරුස විදියට කතා කරනවා. අනිත් අයගේ හිත පෙළනවා. තමන්ගේ වචනේ. ඒකට කියනවා පරුස වචන කියලා. එතකොට මේ පරුස වචන පාවිච්චි කරද්දී වචනය අපිරිසිදුයි. ඊළඟට තමන්ගේ වචනේ මුල් කරගෙන තමන්ටත් ප්‍රයෝජනවත් නැති, අහගෙන ඉන්න කෙනාටත් ප්‍රයෝජනවත් නැති දේවල් කතා කරනවා. ඒකට කියන්නේ හිස් වචනය කියලා. එතකොට හිස් වචන කතා කරද්දිත් වචනේ අපිරිසිදුයි. එතකොට බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් එයාගේ වාචසික ක්‍රියාව අපිරිසිදුයි. එතකොට කායික ක්‍රියාව අපිරිසිදුයි, වාචසික ක්‍රියාව අපිරිසිදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුචිනා මනෝකම්මේන සමන්නාගතෝ හෝති. ඒ වගේම මේ පුද්ගලයාගේ මානසික ක්‍රියාව අපිරිසිදුයි. මානසික ක්‍රියාව අපිරිසිදු වෙනම ආකාර තුනකට. ඒ තමයි මනස මුල් කරගෙන තව කෙනෙක්ගේ දෙයකට දැඩි ආසාවක් උපද්දවනවා. අනිත් අයගේ ගෙවල් දොරවල් වලට, අනිත් අයගේ යාන වාහන වලට, අනිත් අයගේ ඉඩ කඩම් වලට, අනිත් අයගේ රූපයට, අනිත් අයගේ ධනයට, අනිත් අයගේ සමාජ තත්වයට දැඩි ආසාවක් තමන්ගේ හිතේ උපද්දවනවා. ඒවා තමන් සතු වුණොත් හොඳයි කියලා. ඒකට කියනවා අභිජ්ජා කියලා. දැඩි ලෝභය. එතකොට මේ දැඩි ලෝභය මනසේ තියෙනවා නම් එයාගේ මානසික ක්‍රියාව අපිරිසිදුයි. ඊළඟට මනස අපිරිසිදු වෙනවා ද්වේෂයෙන්. කියන්නේ තමන්ගේ හිතේ තරහ හට ගන්නවා නම් අනිත් අය ගැන, අන්න මනස අපිරිසිදුයි. ඊළඟට යා මානසිකව මිත්‍යා දෘෂ්ටික අදහස් වල ඉන්නවා නම් මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ, කර්මඵල කියලා දෙයක් නැහැ. මේ විදිහට මිත්‍යා දෘෂ්ටික අදහස් වල මානසිකව යා එල්ලිලා ඉන්නවා නම් එයාගේ මනස අපිරිසිදුයි. එතකොට දැඩි ලෝභය, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේ කාරණා තුනෙන් තමයි මනස අපිරිසිදු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පුද්ගලයා මානසිකවත් අපිරිසිදු වෙච්ච කෙනෙක්. එතකොට මෙයා කායිකවත් අපිරිසිදුයි, වාචසිකවත් අපිරිසිදුයි, ඊළඟට මානසිකවත් අපිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ කය මුල් කරගෙන පව් කරන, මේ ආකාරයට වචනේ මුල් කරගෙන පව් කරන, මනස මුල් කරගෙන පව් කරන පුද්ගලයාගේ මේ කායික, වාචසික, මානසික කියන තුන් දොරම අපිරිසිදු නිසා මේ කෙනත් අර සොහොන වගේ කියනවා. සොහොන අපිරිසිදුයිනේ. ඒ වගේම තමයි කියනවා මේ පුද්ගලයාගේ ජීවිතෙත් අපිරිසිදුයි කියනවා. දැන් බලන්න කයත් අපිරිසිදුයි, වචනෙත් අපිරිසිදුයි, හිතත් අපිරිසිදුයි, අමු සොහොන වගේ කියනවා. එහෙම පුද්ගලයෝ මේ ලෝකේ නැද්ද? ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඇවිදගෙන ගියාට, hina වුණාට, කතා බහ කළාට අමු සොහොනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ විදියට අකුසල් කරන පුද්ගලයා අපිරිසිදු නිසා මෙයත් අමු සොහොන වගේ. ඊළඟට සොහොන තිබුණු දෙවෙනි ලක්ෂණය මොකද්ද? අපිරිසිදු තැනක තියෙන ස්වභාවයක් තමයි මොකද? දුගඳ හමනවා. අපිරිසිදු තැනක තියෙන ස්වභාවයක් තමයි දුර්ගන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දැන් මේ පුද්ගලයා කය මුල් කරගෙන ප්‍රාණඝාතයේ යෙදෙද්දී මේ පුද්ගලයා ප්‍රාණඝාතය කරන කෙනෙක් කියලා ඔන්න සමාජයේ අපකීර්තිය පැතිරෙනවා. මෙයා සොරකමේ යද්දී සමාජයේ පුරාම පැතිරෙනවා මේ කෙනා සොරෙක්. අන්න දුගඳ හමනවා. මෙයා කය මුල් කරගෙන වැරදි කාම සේවනයේ යෙදෙද්දී සමාජයේ පුරාම අපකීර්තිය පැතිරෙනවා මේ සල්ලාලෙක්. ඊළඟට මෙයා වචනේ මුල් කරගෙන බොරු කියන්ති. සමාජ මිනිස්සු කතා වෙනවා මේ පුද්ගලයා බොරුකාරයෙක්. දැන් මේ කෙනා කේලම් කියන්ති සමාජ මිනිස්සු කතා වෙනවා මේ කෙනා පවුල් කඩාකප්පල් කරන කෙනෙක්, කේලම් කියන කෙනෙක්. මෙයා වචනේ මුල් කරගෙන අනිත් අයට නින්දා පහස කරන්දි සමාජයේ පුරාම අපකීර්තිය පැතිරෙනවා මෙයා ලෝකෙට නින්දා පහස කරන කෙනෙක්. මේ කෙනා වචනේ මුල් කරගෙන හිස් වචන කතා කරන්දි සමාජයේ පුරාම අපකීර්තිය පැතිරෙනවා. ඊළඟට අනිත් අයගේ දේට ආස කරන්දි තරහසිතක් පවත්වන්දි මිත්‍යා දෘෂ්ටිකව ඉද්දි තමන්ගේ වචනේ තුලින් කායික ක්‍රියාව තුලින් මේ මානසික ස්වභාවයේ බාහිරට ප්‍රකට වෙනවා. ප්‍රකට වෙද්දි මිනිසු කතා වෙනවා මෙයා නිතර කේන්ති ගන්න කෙනෙක්. මෙයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. මෙයා අනිත් අයගේ සැප සම්පත් වලට හූල්ලන කෙනෙක් කියලා මේ කෙනාගේ අර දස අකුසල් නිසා මෙයා කරන අකුසල් නිසාම ඒ ගැන සමාජයේ අපකීර්තිය පැතිරිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, අපිරිසිදු වෙච්ච සොහොන දුගඳ හමන්නේ යම්සේද අකුසල් කරන පුද්ගලයා ගැන අපකීර්තිය සමාජ පුරාම පැතිරිලා යනවා. හරියට සොහොන දුගඳ හමනවා වගේ. එතකොට බලන්න පින්වතුනි, මෙහෙම පුද්ගලෙක් විශාල අවාසනාවක් නේ. ඉතින් ඒක තමයි කියනවා දුගඳ හමනවා කියලා කියන්නේ. අපකීර්තිය පැතිරිලා යනවා. දැන් බලමු අපි හිතමු මෙහෙම සරල උදාහරණයක් ගමු. ඔන්න අපි දන්න කියන කෙනෙක් ඉන්නවා හොරකම් කරන කෙනෙක්. අපි හිතමු ඔන්න තමන් ගෙදරීද්දී ඔන්න තමන්ගේ ගෙදෙට්ට ඒ කෙනා එනවා. අක්කේ නැන්දේ කියාගෙන hina වේගෙන එනවා. අපි හිතමු දැන් ආවට පස්සේ කතා බහ කරලා තේ එකක් දීලා පිටත් කරලා යවනවා. පිටත් කරලා යවුවට පස්සේ අපි කතා වෙන්නේ නැද්ද? මොකුත් අත ගාගෙන ගියාද? දන්නේ නැහැ. සමහරකට ගේ ඇතුළට සිනාමුසු වුණින් අපි ඒ කෙනාව පිළිගන්නවා. ඒ කෙනා සමහරක් විට ගේ ඉස්සරහා ඉද්දී අපි පිටිපස්සට ගිහින් කතා වෙන්නේ නැද්ද? ඇහැ ගහගෙන ඉන්න. මොන හරි දෙයක් හොරකම් කරගෙන යන්න බැරි නෑ. මේ මොකද්ද සමාජෙ පැතිරිලා ගිහින් තියෙන්නේ? දුගඳ. අමුසොහන දුගඳ හමනවා වගේ මේ අකුසල් කරන පුද්ගලයාගේ අපකීර්තිය සමාජෙ පුරාම පැතිරිලා යනවා. සමහරක් විට අකුසල් කරන කෙනා සමාජයේ අපේ තුමු විශාල වේදිකාවකට නැගලා කතාවක් කරනවා. මිනිස්සු අහගෙන ඉන්නවා. මිනිස්සු අහගෙන හිටියට මිනිස්සු එයාගේ ස්වභාවය දන්නවා. මිනිස්සු කියනවා මෙයා ලස්සනට කතා කළාට මෙයා මේ වගේ කෙනෙක්. මෙයා මේ වගේ ජීවිතයක් ගෙවන කෙනෙක් කියලා මිනිස්සු අඩුපාඩු කතා වෙනවා. ඒක තමයි දුගඳ හමනවා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි, මේ සොහොනේ තියෙන තුන්වෙනි ලක්ෂණය තමයි සොහොන කියලා කියන්නේ බය සහිත තැනක්. මිනිස්සු බයයි සොහොනට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ආන්නේ වගේ මේ ලෝකේ ඉන්නවා කියනවා බොහෝම සීලවන්ත, ගුණවන්ත, ධර්මයේ පුරුදු කරන පිරිස්. එහෙම අයත් ඉන්නවනේ නේ. එතකොට මේ සීලවන්ත, ගුණවන්ත, ධර්මයේ පුරුදු කරන අය අර අකුසල් කරන පුද්ගලයාව ඇසුරු කරන්න බයයි කියනවා. ඇයි ඒ බය? තමනුත් ඒ අකුසල් කරන කෙනෙක් බවට පත් වෙයි. ඒක න ඇසුරු කළොත් තමනුත් මරණින් මත්තේ දුගතියේ යයි කියලා මේ ලෝකේ ධර්මයේ පුරුදු කරන අය ඒ අකුසල් කරන පුද්ගලයාව ඇසුරු කරන්න බයයි කියනවා. ඒක න දකින්නත් කැමති නෑ කියනවා. එතකොට සොහොන දැක්කම මිනිස්සු බය වෙන්නේ යම්සේද, ආන්නේ වගේ ධර්මයේ පුරුදු කරන අය අකුසල් කරන පුද්ගලයා දැක්කට පස්සේ ආශ්‍රය කරන්න බයයි කියනවා. එයාගේ අසුරට යන්නේ නැහැ කියනවා. දැන් අපි උදාහරණයක් ගමු මිනිමරුවෙක් ඉන්නවා කියලා හිතන්න ගමක. අපි කැමතිද ගිහිල්ලා ගෙදරට ගිහින් කතා බහ කර කර ඉන්න? නෑනේ. හොරෙක් ඉන්නවා කියලා හිතන්න ගමක ප්‍රසිද්ධ හොරෙක් ඉන්නවා. අපි කැමතිද ඒගොල්ලොත් එක්ක ඥාති සම්බන්ධයක්වත් ඇති කරගන්න? කැමති නෑ, බයයි මිනිස්සු. සොහොන දැක්කම බය වෙන්නේ යම්සේද ආන්නේ වගේ අකුසල් කරන පුද්ගලයා දැක්කම කුසල් වඩන කෙනා ඒ කෙනා ඇසුරු කරන්න බයයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ කාරණෙත් ඒ තුන්වෙනි කාරණෙත් සොහොනේ තියෙන තුන්වෙනි කාරණෙත් මේ අකුසල් කරන පුද්ගලයාට උපමා කරන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සොහොනේ තියෙන හතරවෙනි ලක්ෂණය තමයි සොහොනේ ඉන්නේ කවුද? දරුණු අමනුෂ්‍යයෝ. සොහොනේ ඉන්නේ දරුණු අමනුෂ්‍යයෝ. එතකොට මිනිස්සුයෝ ඉන්නවා, හැබැයි පණ තියෙන අය නෙමෙයි. එතකොට මృత ශරීරෙත් එක්ක නිතරම ඉන්නේ අමනුෂ්‍යයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ අකුසල් කරන පුද්ගලයාත් අර මృత ශරීරය වගේ තමයි. ඉතින් මේ අකුසල් කරන පුද්ගලයා ඇසුරු කරන්නේත් අකුසල් කරන අයමයි කියනවා. ඒ කාර්යයට අමනුෂ්‍යයෝ එක්ක ජීවත් වෙනවා වගේ වැඩක් කියනවා. දැන් හොඳට බලන්න සත්තු මරණ මිනිස්සු ජීවත් වෙන්නේ කාත් එක්කද? සත්තු මරණ අයත් එක්කමයි. හොරකමේ යන අය ඉන්නේ හොරකම් කරන අයත් එක්කමයි. අන්න අමනුෂ්‍යයොත් එක්ක ඉන්නේ. වැරදි කාම සේවනයේ යෙදෙන අය එකතු වෙලා ඉන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන අයත් එක්කමයි. බොරු කියන අය එකතු වෙන්නේ බොරු කියන අයත් එක්කමයි. කේලම් කියන අය එකතු වෙන්නේ කේලම් කියන අයත් එක්කමයි. දැන් බලන්න කේලම් කියන ගෲප් ඉන්නේ ඒකනේ නේ. කට්ටිය ගානට එකතු වෙනවා. ඊළඟට පරුස වචන කියන අය එකතු වෙන්නේ පරුස වචන කියන අයත් එක්ක හොඳට එකතු වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා නින්දා අපහාස කර කර ඉන්නවා. ඊළඟට හිස් වචන කතා කරන කට්ටිය එකතු වෙන්නේ හිස් වචන කතා කරන අයත් එක්කමයි. හොඳට බලන්න ඊට පස්සේ විහිළු තහළු කර කර අනුන්ගේ අදකුද කතා කර කර සතුටක් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක හරියට අර අමුසොහොනේ අමනුෂ්‍යව වාසය කරනවා වගේ. ඒ කියන්නේ තමනුත් අපිරිසිදුයි. ඇසුරු කරන්නේත් ඒ වගේම අපිරිසිදු අය. ඉතින් ඒක ජීවිතයකට වාසනාවක්ද විශාල හානියක්ද? බරපතල හානියක් ඒක ජීවිතේට. ඒක වාසනාවක් නෙමෙයි. මොකද තමනුත් දුගතිය යනවා. තමන් ඇසුරු කරන ඒ අසත්පුරුෂයොත් දුගතිය යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට උපමාවක්. උන්වහන්සේ දේශනා කළා මහණෙනි අසූචි අසූචිත් එක්ක එකතු වෙනවා. දැන් බලන්න වැසිකිලි වලට හැමදාම වැටෙන්නේ මොනවද? අසූචිමයි. තියෙන්නෙත් අසූචි. කෙල ගහන තැනට හැමදාම වැටෙන්නේ මොනවද? කෙලමයි. ඉඳුල් වීසි කරන තැනට හැමදාම වැටෙන්නේ මොනවද? ඉඳුල්මයි. ආන්නේ වගේ අකුසල් කරන පුද්ගලයා එකතු වෙන්නේ අකුසල් කරන අයත් එක්කමයි කියනවා. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවයක්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කියනවා කුසල් කරන අය. ඒ අය එකතු වෙන්නේ කුසල් කරන අයත් එක්කමයි කියනවා. ඉතින් බලන්න සිල් ගන්න කට්ටිය එකතු වෙන්නේ කාත් එක්කද? සිල් ගන්න අයත් එක්කමයි. භාවනා කරන අය එකතු වෙන්නේ තමන් වගේම භාවනා කරන අයත් එක්ක. ඊළඟට ධර්මය අහන අය එකතු වෙන්නේ තමන් වගේම ධර්මය අහන අයත් එක්ක. ඊළඟට පින්දහම් කරන අය එකතු වෙන්නේ තමන් වගේම පින්දහම් කරන අයත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සඳුන් එකතු වෙන්නේ සඳුන් එක්කමයි. දෑසමන් මල් එකතු වෙන්නේ දෑසමන් මල් එක්කමයි. පිරිසිදු දේ එකතු වෙන්නේ පිරිසිදු දෙයක් එක්ක. දැන් බලන්න මල් ආසනයකට නිතර එකතු වෙන්නේ මොනවද? මල්. සුවඳ කරඬුවකට නිතර එකතු වෙන්නේ මොනවද? සුවඳවත් දේ. ආන්නේ වගේ සත්පුරුෂයා වටා එකතු වෙන්නේ සත්පුරුෂ පිරිසක්. මේක මේ ලෝකේ තියෙන පින්වතුනි ධාතු ස්වභාවයක්. දැන් බලන්න ධර්මය අවබෝධ කරන්න කැමති ගුණවන්ත සීලවන්ත පිරිස බුදුරජාණන් වහන්සේ වටේ එකතු වෙද්දී මේ අකුසල් කරලා නිරේ යන්න කැමති පිරිස එකතු වුණා දේවදත්ත වටේ. එතකොට ඒක මේ ලෝකේ තියෙන ස්වභාවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා මහණෙනි මේ කායික ක්‍රියාව අපිරිසිදු, වාචික ක්‍රියාව අපිරිසිදු, මානසික ක්‍රියාව අපිරිසිදු පුද්ගලයා ඇසුරු කරන්නේ එවැනි අයම තමයි. හොඳට ඒ අයත් එක පෑහිලා යනවා. ඉතින් ඒක හරියට අර අමු සොහොනට අමනුස්සයෝ අරන් ගත්තා වගේ. එතකොට අමු සොහොනකට අමනුස්සයෝ අරන් ගත්තට පස්සේ ආයේ මිනිස්සෙට ඇතුල් වෙන්න පුළුවන් දෙයකට බෑනේ. ඒ වගේ තමයි පින්වතුනි අකුසල් කරන කෙනා අකුසල් කරන අයම ඇසුරු කළොත් එහෙම ආයේ ලේසියෙන් ඒ කෙනාව බේරගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සොහොනේ තියෙන පස්වෙනි කාරණේ තමයි අමු සොහොන කියලා කියන්නේ බොහෝ ජනයාට වැළපීම ඇති කරන තැන. මිනිස්සු කියලා කියන්නේ මේ සොහොනට ගිහිල්ලා හඬනවා. හැම වෙලාවෙම සොහොන කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඇහැට කඳුලක් උපද්දවන තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ආන්නේ වගේ මේ අකුසල් කරන පුද්ගලයා සිල්වත් පිරිසක් මැද්දට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සිල්වත් පිරිස, ධර්මයේ හැසිරෙන පිරිස කම්පාවටපත් වෙනවා කියනවා. අනේ මෙහෙම පාපී පුද්ගලයෙක් එක්ක අපට එකට ජීවත් වෙන්න සිද්ධ වුණානි කියලා. අර පුද්ගලයාත් එක්ක එකට ජීවත් වෙන්න ලැබීම ගැන හැම වෙලාවෙම කම්පා වෙනවා කියනවා. ඇඬු කඳුලෙන් කියනවා ඉන්නේ. ඒක හරියට මිනිස්සු සොහොන දැක්කම අඬනවා වගේ. අපි උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න ගෙදරක 5 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. 5 දෙනාගෙන් 4 දෙනෙක් ඉන්නවා ඊටාම සිල්වත්. ප්‍රාණඝාතයේ යෙදෙන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ. අපි එක්කෙනෙක් ඉන්නවා දුස්සීලයි. සත්තු මරනවා. හොරකම් කරලා සල්ලි හම්බ කරනවා. සල්ලාල ජීවිතයක් ගෙවනවා. බොරු කියලා තමන්ගෙම පවුලේ අයව රවට්ටනවා. හවසට මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරලා නිවසට එනවා. එතකොට අර නිවසේ ඉන්න සීලවන්ත අනිත් 4 දෙනාම අර පුද්ගලයා දිහා බලලා කම්පා වෙන්නේ නැද්ද? කම්පා වෙනවානේ. මිනිස්සු කියනවානේ අනේ මෙහෙම පෞකාරයෙක් එක්ක අපිට එක වහලක් යට ඉන්න සිද්ධ වුණානි. මොනතරම් අපි අවාසනාවන්තද කියලා අර පව් කරන පුද්ගලයා දිහා බලලා අර සීලවන්ත ගුණවන්ත මිනිස්සු හූල්නවා. කම්පා වෙනවා එවැනි පුද්ගලයෙක් සමග එකට ජීවත් වෙන්න ලැබීම ගැන. දකින්න මොහොතක් ගානේ හිතට සතුටක් නෙමෙයි උපදින්නේ දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සොහොන දිහා බලලා මිනිස්සු අඬන්නේ යම්සේද සොහොන කියන දේ මිනිස්සුන්ට කඳුලක් උපන්දවන්නේ යම්සේද මේ පව් කරන පුද්ගලයා ආන්නේ වගේ කියනවා. එතකොට බලන්න පින්වතුනි එතනින් මේ සූත්‍රයේ අවසන් කොච්චර ලස්සනයිදනේ. එතකොට බලන්න මේ පව් කරන පුද්ගලයාගේ ජීවිතේ හැම පැත්තෙම පිරිහිච්ච ජීවිතයක්. යම් කෙනෙකුගේ කායික ක්‍රියාව අකුසල් සහගත නම්, වාචික ක්‍රියාව අකුසල් සහගත නම්, මානසික ක්‍රියාව අකුසල් සහගත නම් එයා අපිරිසිදු කෙනෙක්. මොකක් වගේද? අමු සොහොන වගේ. ඒ කායික වාචික මානසික ක්‍රියාවේ තියෙන අකුසල් සහගත බව නිසා එයා ගැන ලාමක අපකීර්තියක් සමාජෙ පැතිරිලා යනවා. හරියට මොකක් වගේද? සොහොන දුගඳ හමන්නේ යම්සේද ආන්නේ ආකාරයේ. ඊළඟට ඒ අකුසල් කරන පුද්ගලයාව ඇසුරු කරන්න මේ ලෝකේ ඉන්න සීලවන්ත ධාර්මික පිරිස බයයි. ඒ කෙනාගේ ආශ්‍රයයට යන්න බයයි. හරියට මිනිස්සු සොහොන දැක්කම බය වෙන්නේ යම්සේද ආන්නේ ආකාරයට. ඊළඟට ඒ අකුසල් කරන පුද්ගලයා ඇසුරු කරන්නේ අකුසල් කරන උදවියමයි. අකුසල් කරන අයත් එක්කමයි දවසම ගෙවන්නේ. හරියට අමුස හොනේ අමනුෂ්‍යයින් වාසය කරනවා වගේ. ඊළඟට මේ අකුසල් කරන පුද්ගලයා සීලවන්ත පිරිසක් මැද්දේ ජීවත් වුණොත් එහෙම ධර්මයේ පුරුදු කරන ඒ සීලවන්ත පිරිස ඒ අකුසල් කරන පුද්ගලයා දිහා බලලා කම්පා වෙනවා. වැළපෙනවා. හරියට සොහොන දෙස බලා මිනිසු වැළපෙන්නේ යම්සේද ආන්නේ ආකාරයට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ අකුසල් කරන පුද්ගලයා තුල අර සොහොනේ තියෙන ආදීනව පහ ඒ ආකාරයෙන්ම දකින්නට ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අමුසොහොනක් බවට පත් කරගන්න හොඳ නැහැ. අපේ ජීවිතේ අමුසොහොනක් බවට පත් වෙන්නේ බාහිර දෙයක් නිසා නෙමෙයි. අපේ ජීවිතේ අමුසොහොනක් බවට පත් වෙන්නේ අපේ කායික ක්‍රියාවේ අපිරිසිදු භාවය නිසා. වාචසික ක්‍රියාවේ අපිරිසිදු භාවය නිසා. මානසික ක්‍රියාවේ අපිරිසිදු භාවයේ නිසා. ඒ නිසා ඔබ හොඳට පිරිසිදු කරන්න කය. කායික ක්‍රියාව පිරිසිදුව තියාගන්න. කායික ක්‍රියාව පිරිසිදු වෙන්නේ කොහොමද? අපි හිතමු මොනතරම් සතුන්ගෙන් හිරිහැර කරදර පීඩා ආවත් ප්‍රාණඝාතයේ යෙදෙන්නේ නැතුව ඉන්නවනම් මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්නවා නම් අන්න කායික ක්‍රියාව පිරිසිදුයි. ඊළඟට තමන්ට මොනතරම් තමන් නැති බැරි කෙනෙක් වුණත් තමන් ගොඩාක් දුප්පත් කෙනෙක් වුණත් කිසිම හේතුවක් මත සොරකම් කරන්නේ නැත්තම් තමන්ට ලැබිච්ච දෙයකින් විතරක් සතුටු වෙනවා නම් සොරකම දුරින්ම දුරු කරලා නම් ඉන්නේ අන්න කායික ක්‍රියාව පිරිසිදුයි. ඊළඟට තමන් වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැත්තම් ඒ කියන්නේ විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා ස්වාමියා තමන්ගේ බිරිඳ ඉක්මවා වෙන වෙන බිරිඳවරු ඇසුරු කරන්නේ නැත්තම් බිරිඳ තමන්ගේ ස්වාමියා ඉක්මවා වෙන වෙන ස්වාමිවරු ඇසුරු කරන්නේ නැත්තම් වැරදි කාම සේවනයෙන් සල්ලාල ජීවිතෙන් වෙන් වෙලා ඉන්නවා නම් අන්න කායික ක්‍රියාව පිරිසිදුයි. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම තුල සොරකමෙන් වැළකීම තුල වැරදිකාම සේවනයෙන් වැළකීම තුල කායික ක්‍රියාව පිරිසිදු වෙනවා. ඊළඟට පින්වතුනි වචනේ පිරිසිදු කරගන්න. වචනේ පිරිසිදු වෙන්නේ කොහොමද? තමන්ගේ වචනේ මුල් කරගෙන කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා. බොරු කීමෙන් වැළකීලා ඉන්න වචනේ පිරිසිදුයි. ඊළඟට තමන්ගේ වචනේ මුල් කරගෙන කවදාවත් මේ සමගි වෙලා ඉන්න අය බිඳවන්න එපා. කේලමෙන් වළකින්න. එතකොට වචනය පිරිසිදුයි. ඊළඟට තමන්ගේ වචනේ මුල් කරගෙන කවදාවත් මේ සරපරුස වචනයක් පිට කරන්න එපා. අනිත් අයගේ හිත සැනසෙන දේවල් විතරක් කතා කරන්න. පරුස වචنين වළකින්න. එතකොට වචනය පිරිසිදුයි. ඊළඟට වචන භාවිතා කරද්දී තමන්ටත් ප්‍රයෝජනවත් අහගෙන ඉන්න කෙනාටත් ප්‍රයෝජනවත් දෙයක් කතා කරන්න. එතකොට වචනය පිරිසිදුයි. එතකොට වචනේ පිරිසිදු වෙන්නේ කොහොමද? බොරුවෙන් වැළකීලා ඉන්නවනම්, කේලමෙන් වැළකීලා ඉන්නවනම්, පරුස වචනෙන් වැළකීලා ඉන්නවනම්, හිස් වචනෙන් වැළකීලා ඉන්නවනම් අන්න වාචික ක්‍රියාව පිරිසිදු එකක් බවට පත් වෙනවා. ඊළඟට පිරිසිදුව තියාගන්න ඕනි මානසික ක්‍රියාව. මානසික ක්‍රියාව පිරිසිදු වෙන්න නම් පින්වතුනි ඔබ අනුන්ගේ දෙයට ආස කරන්නේ නැතුව ඉන්න ඕන. අනුන්ගේ දෙයට ආස නොකර ඉන්න නම් Tamanට තියෙන දෙයින් සෑහීමටපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් Tamanට තියෙන දෙයින් සෑහීමටපත් වෙන්න බැරි කෙනා මොකද කරන්නේ? අනුන්ගේ දෙයට හූල්ලනවා. ඒ නිසා Tamanට තියෙන දෙයින් සතුටු වෙන්න ඕන. සතුට වෙලා අනිත් අයගේ දෙයට ආසාවක් උපද්දවන්න නැතුව ඉන්න ඕන. එතකොට මානසික ක්‍රියාව පිරිසිදුයි. ඊළඟට නිතර පවත්වන්න ඕන මෛත්‍රී සිතක්. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා නිතර මෛත්‍රී සිතක් පවත්වන්න ඕන. එතකොට මානසික ක්‍රියාව පිරිසිදුයි. ඊළඟට සම්මා දිට්ඨික අදහස් වල පිහිටා සිටින්න ඕන. ඒ කියන්නේ මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, දන් දීමේ විපාක තියෙනවා, පුද පූජා වල විපාක තියෙනවා, සේවා කටයුතු වල විපාක තියෙනවා, අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා, කුසල් අකුසල් කියලා දෙයක් තියෙනවා, කර්ම කර්මඵල කියලා දෙයක් තියෙනවා. මේ විදිහට සම්මා දිට්ඨිය තුල පිහිටලා ඉන්න ඕන. එතකොට මානසික ක්‍රියාව පිරිසිදුයි. එතකොට අනුන්ගේ දේට ආසා නොකිරීම තුල, මෛත්‍රී සිතින් වාසය කිරීම තුල, සම්මා දිට්ඨියේ පිහිටා සිටීම තුල මානසික ක්‍රියාව පිරිසිදු බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ ලබාගත් මනුස්ස ජීවිතේ අපිට කයක් තියෙනවා, වචන කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා, හිතන්න පුළුවන් සිතක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ තුන් දොරම පිරිසිදු කරගන්න පිංගතුනේ. ඒකිනා අමුසොහොනක් වගේ ජීවිතයක් ගෙවන කෙනෙක් නෙමෙයි. එයා මලකඳක් වගේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒකිනා ඊටාම පිරිසිදු ජීවිතයක් තමයි මනුස්ස ලෝකේ ගත කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැමදිනාටම තව ටික කාලයයි මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් මේ ගෙවන ජීවිතය අපිට ඊටාම පිරිසිදුව ගත කරන්න පුළුවන් නම් අපේ මරණින් මතු ජීවිතය අපිට පිරිසිදු තැනක් ලැබෙනවා. පිරිසිදු තැනක් තමයි සුගතිය. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුෂ්‍ය ලෝකේ කියලා කියන්නේ පිරිසිදු තැන්. අපිරිසිදු තැන් මොනවාද? නිරය, පෙරේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ අපිරිසිදු තැන්. එතකොට අපිරිසිදු තැනට යන්නේ අපිරිසිදු ක්‍රියාව නිසා. පිරිසිදු තැනට යන්නේ පිරිසිදු ක්‍රියාව නිසා. ඒ නිසා පිරිසිදු කායික ක්‍රියාව පවත්වන්න, පිරිසිදු වාචසික ක්‍රියාව පවත්වන්න, පිරිසිදු මානසික ක්‍රියාව පවත්වන්න. එතකොට ජීවිතේ සකස් වෙනවා නැවත පිරිසිදු තැනක උපතක් කරා යන විදියට. ඉතින් ඒ නිසා අප සියලු දෙනාට ලබාගත් මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ පිරිසිදු කායික ක්‍රියා ඇති කරගෙන, පිරිසිදු වාචසික ක්‍රියා ඇති කරගෙන, පිරිසිදු මානසික ක්‍රියා ඇති කරගෙන පාරිශුද්ධ ජීවිතයක් ගත කරලා බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සා